අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අද දවසේ සෙල් print me youtube channel එක තමයි මේ දෙක තුලා ඉන්නේ. ඉතින් අපි සෙල් print me youtube channel එක තුලින් ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් videos ගොඩක් මේ විදිහ අරන් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ඒ channel එක තුල ඔයගොල්ලන්ට අපි කතා කරලා තියෙනවා මේ විදිහ photocopy machines ගැන. ඒ කියන්නේ photocopy machine කොහමද ඔය අලුත් machine එකක් ගන්නකොට තෝරගන්නේ. නොමිලේ පවත්වපු class එකක් තිබුණා. ඉතින් ඒකෙදිත් ඔයගොල්ලන්ට අපි වීඩියෝ ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒ හැම වීඩියෝයක්ම ඔයගොල්ලොන්ට බලන්නට SL print me youtube channel එකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අදත් ඔයගොල්ලොන්ට අපි අරන් එනවා විශේෂ වීඩියෝ එකක්. ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවා අද දවසේත් අපිත් ඒක තුලා ඉන්නේ කවුද කියන්නේ. ප්‍රදේශයේ ප්‍රවීණ කාර්මික ශිල්පියෙක් වගේම ඔහු ෆොටෝ මැෂින් අලෙවි කරන ව්‍යාපාරිකයෙක්. ප්‍රසත්තගේ අයිවන් අදත් සාදරයෙන් පිළිගන්න අපේ channel එක තුලින් ෆොටෝ මැෂින් සම්බන්ධව කතා බහකට. ඉතින් අද ඇත්තටම ඔහුගේ වර්ක්ෂොප් එක තුල තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. වර්ක්ෂොප් එකේමයි අපි ඉන්නේ. අද මොකද මේ අපි කරන්න මිෂන් එකේ? ඔව් මල්ලි, අද අපි ගොඩක් වෙලාවට يعني සමාජයේ දකින්න හම් වෙන මැෂින් එකක් තමයි මේ Toshiba 255 256 257 කියන මොඩල් තුනම. ඒ මොඩල් තමයි ගොඩක් අය දැනට මම හිතන ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන මේ මැෂින්. එතකොට ඒ මැෂින් එකක අද ඩිවලොපර් යුනිට් එක ගැන එකක් කොහොමද මේන්ටේන් කරන්නේ, එක සර්විස් කරගන්නේ කොහොමද, එතකොට ඒකක දෝෂයක් ආවොත් අපි කොහොමද හඳුනාගන්නේ කියන සාමාන්‍ය පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මම සූදානම්. එතකමයි මේ මැෂින් එක අපි කතා කරොත් ටෝන් එකක් ක්‍රී කරගන්න විදිහත් අද මේ වීඩියෝ තුලින් බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ හැමෝටම. ඒ සම්බන්ධවත් වීඩියෝ තුලදී ඔයගොල්ලොන්ට දැක ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න මිස් කරගන්න එපා. ඒත් එක්කම තව එක කරුණක් ඔයගොල්ලෝ මතක් කරන්නම්. අපගේ මේ ප්‍රසාද් අයියව ඔයගොල්ලොන් සම්බන්ධ කරගන්න පුළුවන් අපි දුරකථන අංක සඳහන් කරනවා. ඔයාලට මේ වෙද්දි තිරේ දිස්සන නම්බරයට කතා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඔයගොල්ලොන්ට කතා කරන්න පුළුවන් මේ ෆොටෝකෝපි මැෂින් සහ අමතර කොටස් විශේෂයෙන්ම අමතර කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ආයතන තුළ. ඒ සම්බන්ධව මතක් කරන ගමන් අපි වීඩියෝ එකට යමු නේද? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ බහුලව තියෙන 255 256 257 කියන වර්ගයේ මැෂින් එකක් මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ මේ ඉදිරිපස තියෙන මම ගලවලා අයින් කරලා තියෙන මේ විදිහට ඉදිරිපස තියෙන්නේ ඉදිරිපස තියෙන ගලවා ඉවත් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ මේ මැෂින් එකක ඔයගොල්ලෝට දැක ගන්න පුළුවන් මේ ඉස්සරලාම මෙතන තියෙනවා ටෝන එක. ටෝන බකට් එක. මේ ටෝන බකට් එක ගන්න අපි මෙන්න මේ පොඩි කොළපාට කෑල මෙහෙම පාත් කරපුවම මේක පොඩ්ඩක් ඉස්සරහට එනවා. ඊට පස්සේ මේක ඇදලා අර ගන්න ඕනේ විදියට. ඇදලා අරගෙන මෙන්න මේ වගේ ටෝන කාට්‍රේජ් එකේ මෙන්න මේ උඩ පැත්තෙන් ගොඩක් කලාවට උඩ පැත්තේ මේ Toshiba-ලාගේ උඩ පැත්තෙන් මෙන්න මේ ආකාරයට සිදුරක් හදාගෙන මේ ආකාරයට සිදුරක් හදාගෙන පුළුවන් ඕ කට්ටියට ටෝන එක රීෆිල් කරගන්න. සාමාන්‍යයෙන් ටෝන පැක් එකේ ටෝන ටික මේ සිදුරෙන් ඇතුළට දාලා මෙන්න මේ වගේ ටේප් එකකින් ඒ සිදුර හොඳට සීල් වෙන්න වහගන්න පුළුවන්. ඒ ආකාරයට මේක රීෆිල් කරගන්න පුළුවන් ටෝන එක. ඊළඟට මේකේ තියෙනවා ඩිවලොපර් යුනිට් එක. මේ තියෙන්නේ ඩ්‍රම් යුනිට් එක, ඩිවලොපර් යුනිට් එකයි ඩ්‍රම් යුනිට් එකයි දෙකම එකට තියෙන්නේ. එතකොට මේ යුනිට් එක ගලවනවා නම් අනිවාර්යෙන් මේ පැත්තේ සයිඩ් ඩෝ එක ඕපන් කරන්න ඕනේ. සයිඩ් ඩෝ එක ඕපන් කරලා මෙන්න මෙතන තියෙන ගොඩක් කලර් සමහර අයගේ ඇති මෙතන මල්ලි ස්ක්‍රූපණේනින් ගලවන්න ඕනේ ඇන දෙකක් ඇති. එහෙම නැත්නම් මේ වගේ අතින් කරකවන්න පුළුවන් ග්‍රූ දෙකක් තියෙන ඇන දෙකකුත් තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඇන දෙක කරකලා මේ යුනිට් එක මෙන්න මේ ආකාරයට මෙහෙම මේ අපි ලාච්චුවක් ඇදලා ගන්නවා වගේ මේ ආකාරයට මේ යුනිට් එක එළියට ගන්න ඕනේ. මේ තියෙන්නේ ඩ්‍රම් යුනිට් එකයි ඩිවලොපර් යුනිට් එකයි මේ පේන්න තියෙන්නේ. එතකොට මේ යුනිට් එකේ මතක ඇතුව මෙන්න මේ මෙතන තියෙනවා ටෝන ඇතුල් වෙන කට. ඒක අනිත් පැත්ත හරවන්න එපා. ටෝන ටික හැලෙන්න පුළුවන්, ඩිවලොපර් හැලෙන්න පුළුවන්. මේ තියෙන ආකාරයටම තමයි අපි
මේක මේ මේසයක් උඩට ගෙනහිලා තියාගෙන මේක ගලවන්න ගන්න. මේක පෙරලන්නවත් හරවන්නවත් කොහොමවත් කරන්න යන්න එපා. හරි මේ ආකාරයට මේ යුනිට් එක මෙතනින් තියාගෙන ඊට පස්සේ මේ අපි යුනිට් එකක් සාමාන්‍යයෙන් සුද්ධ කරන්න ගන්නෙ කළු පාට ඉරියනවා නම් සුදු පාට ඉරියනවා නම් කොලේ හොඳ print එකක් නැතුව සාමාන්‍ය ජරා වෙච්ච වගේ print එකක් එනවා නම් ඒ අණුව තමයි මේක අපි clean කරන්න සුද්ධ කරන්න මේකේ repair එකකට අපි යන්නේ එතකොට මේකෙදි මූලික වශයෙන් මේක ගලවනකොට මෙන්න මේ මෙතන උඩ තියෙනවා මෙන්න මේ LED strip එකක් මේ උඩ LED strip එකට ආපු current line එක තියෙනවා ඒ current line එක ගලවන්න ඕනේ මේ ආකාරයට ගලවලා මෙන්න මේ මෙතන තියෙනවා ඇණයක් ඒ වගේම ඇණයක් තියෙනවා මෙන්න මේ මේ ස්ථානයේ මෙන්න මෙතන තියෙනවා ඒ ඇණ දෙක ගලවලා අයින් කරන්න ඕනේ ඒ ඇණ දෙක ගැලවුවට පස්සේ मेन मेतन तीयन चूटी लोके का मेन मे लोके का पोड मेहट फंडल थमाई मे विधिट मे कपेक गलवाणी इतकोट मे कपेक संपूर्ण गलवला अयिंकर्ण मेन मे मेतन कनेक्टर मेन मेतन याटिंग कनेक्टर तीन ये कनेक्टर्स दिखे संपूर्ण गलवला इवत्कान पुलवा එතකොට මේ 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 උඩ තියෙන ඩ්‍රම් යුනිට් එක මේ යට තියෙන ඩිවලපර් යුනිට් එක එතකොට මේ ඩ්‍රම් යුනිට් එක මේකෙන් ගලවලා ගන්න මෙන්න මෙතන ලොක් එකක් තියෙනවා ඒ ලොක් එක මෙන්න මේ පැත්තෙන් උස්සලා මේ පැත්තට මෙහෙම තල්ලු කරපුවාම මේ ඩ්‍රම් යුනිට් එක වෙන් කර ගන්න පුළුවන් ඩිවලපර් යුනිට් එකෙන් මේ තමයි ඩිවලපර් යුනිට් එක මේ තමයි ඩ්‍රම් යුනිට් එක එතකොට අපි මේ ඩිවලපර් යුනිට් එක පොඩ්ඩක් පැත්තකින් තියමු මේ ඩ්‍රම් යුනිට් එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම අර කිව්ව LED strip එකට මෙන්න මෙතන lock එකක් තියෙනවා මෙන්න මේ lock එකෙන් මේක මෙන්න මෙහෙම අල්ලලා මේ strip එක ගලවන්න පුළුවන් LED strip එක එතකොට ඊළඟට පුළුවන් මේකේ main charger එක තියෙනවා මේ main charger එක ගලවන්න මෙන්න මෙතනින් lock එකක් තියෙනවා මේ lock එක මෙහෙට පන්නලා චුට්ටක් ඉදිරියට තල්ලු කරපුවහම මේ main charger එක ගලවන්න පුළුවන් මේ main charger එකනොත් විශේෂයෙන්ම इमेज के खलुपाटिंग खलु इरी हरी खलुपाट वेला मे मेन चार्जर के बलपान पुलवा मेके तीन डस्ट मेके हई वोलटेज मेद ग्रिड का मे ग्रिड के हई वोलटेज कि तम मे मेन चार्जर ड्रम चार्ज कराने इतकोट एक पड़ी डस्ट बुनो शॉर्ट एंड बोलवा එතකොට මේක කළු ඉරියෙන්න පුළුවන්. එතකොට මේක බොහොම මේ ග්‍රිඩ් එක සියුම් ගොඩක් සියුම්. මේ හිඳ බොහොම පරිස්සමෙන් ඒක මේ මේ ඩැමේජ් කරගන්න එපා. ඒකත් අපි පැත්තකින් අරන් තියමු. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් ඩ්‍රම් එක දිනනවා. මේ ඩ්‍රම් එකට යම්කිසි හානියක් හෝ ඩැමේජ් එකක් වුණොත් එහෙම නැත්තම් මේ ඩ්‍රම් එක මෙහෙම මැද්දෙන් අල්ලපුවාම මේ අපේ අතේ තියෙන इलेक्ट्रोड समहारे मे ड्रम की रंधापीन पुलवा ये इमेज गहन समहार अंगली पार वाल अंगली पार वाले इमेज के हिटलाइन ये ड्रम मेह मेद अल्लुहा गुडाक लावटापी ड्रम मेन मे सैड दिखे अल्लाता कि එතකොට ඩ්‍රම් එකේ ඩ්‍රම් එක ගලවනකොට මෙන්න මෙතන තියෙනවා ලොක් එකක් යාලා දීලා මෙන්න මේ ලොක් එක මෙන්න මේ ආකාරයට පන්නන්න ඕනේ පන්නලා රවුමඩ කට කළා ඒක උඩට අරගෙන ඒ ලොක් එක අයින් කරලා ඒ ඩ්‍රම් එක ගන්නකොට මතක ඇතුව මේ පැත්තේ වොෂර් එකක් තියෙනවා ඒ වොෂර් එක වැටෙන්නේ නැති විදිහට මේ විදිහට අරන් තියා ගන්න ඕනේ තියලා මේ විදිහට ඩ්‍රම් එක ගලව ගන්න පුළුවන් ඒ ඩ්‍රම් එක ගලව ගත්තට පස්සේ මෙතන තියෙනවා මේ ඩ්‍රම් එක ක්ලීන් කරන බ්ලේඩ් එක ඩ්‍රම් ක්ලීනින් බ්ලේඩ් එක ඒ වගේම තියෙනවා ඒ වගේම විශේෂිත වූ බ්ලේඩ් එකක් තියෙනවා මෙතන රිකවරිය මේකට කියන්නේ අපි රිකවරි බ්ලේඩ් එක කියලා මේ රිකවරි බ්ලේඩ් එක. එතකොට මේ රිකවරි බ්ලේඩ් එක ටික කාලයක් යනකොට ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාට පස්සේ ඩ්‍රම් එක උඩට මේකේ තියෙන වේස්ට් ඕන. ඇත්තටම මේ වේස්ට් වෙන ටෝන මේ ස්පයිරල් එකක් දිගේ මම බ්ලේඩ් එක ගලවලා පෙන්නන්න.
මේ තියෙන drum cleaning blade එක මේක මාරු කරනවා නම් මේ විදිහට මේ හොඳ blade එකක් ආපහු මෙතනින් තියලා drum cleaning blade එක මාරු කරනවා. හැබැයි මතක ඇතුව drum cleaning blade එක මාරු කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ ඇතුලේ තියෙන waste stone සුද්ධ කරලා ඉන්න ඕනේ. එතකොට මේ spiral එකක් දිගේ මෙන්න මේ විදිහට waste stone මෙන්න මේ 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 පැත්තට ගමන් කරන්න තමයි යා හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මෙතනින් මෙතන lock එකකින් පුළුවන් මේ කටෙන් waste stone වැටෙනවා. ඒ එන waste stone ටික එන්නේ මේකට. ඒ ටික ආපහු කැරකිලා මේ developer unit එක ඇතුළට යනවා. මේකට කියන්නේ අපි recycle system එක කියලා. එතකොට recycle system එකේදී මේ මේ waste stone line එකේ waste stone වලට අමතරව paper එකේ paper dust එකක් mix වෙලා තියෙනවා. එතකොට paper dust එකක් mix වෙලා තියෙනකොට ඒ paper dust එක මේ මේක හරහා developer unit එකට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති මේක තමයි developer role. මෙන්න මේ developer role හරියට හැම තැනම කළු පාටින් තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳ කොපියක් එන්නේ. එහෙම නැත්නම් මේක කොතන හරි මෙහෙම සුදු පාට වෙලා වගේ තියෙනවා නම් එතනින් කොපිය සුදු වෙනවා. එතකොට මේ මේ මේක මෙහෙම කරකපුවාම මේ විදිහට කරකනකොට ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් වෙයි ලංකලා මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ චූටි සුදු පාට තැන් තියෙනවා. ඒ චූටි සුදු පාට තැන් තියෙන්නේ අර paper dust එක ගිහිල්ලා මේ developer එකේ මෙතන තියෙනවා. මම ඒක ගලවනකොට පෙන්නන්නම්. ડોක්ටර් බ්ලේඩ් එක කියලා එකක්. ඒ බ්ලේඩ් එක අතර එතනින් තමයි developer ගානට adjust කරගන්නේ. ඒ developer adjust කරන තැන ඇවිල්ලා paper dust එක හිර වෙනවා. එතකොට මේ developer roll එකට හරියට developer feed වෙන්න නැති වෙනකොට සුදු පාට image එකේ සුදු පාට තැනින් තැන වැටෙනවා. එතකොට මේකෙදි අපි ඩ්‍රම් එකක් රීප්ලේස් කරනවා නම් ඩ්‍රම් එක රීප්ලේස් කරනකොට බ්ලේඩ් එක රීප්ලේස් කරනකොට මතක ඇතුව මෙන්න මේ රිකවරි බ්ලේඩ් එක සුද්ධ කරන්න. මේක සුද්ධ කරලා මේ රිකවරි බ්ලේඩ් එක ගහන හැටි මම දවසක කියලා දෙන්නම් ඔයාලට ඉදිරි වීඩියෝ එක. එතකොට බ්ලේඩ් එක මාරු කරගන්න මේ විදිහට බ්ලේඩ් එක අපහු අලුත් බ්ලේඩ් එක දාලා මේ මේ වගේ මෙන්න මේ වගේ ග්‍රූ දෙකකට වැටෙනවා මේක බ්ලේඩ් එක. දැම්මට පස්සේ මෙන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි මතක ඇතුව ඔයාලා මෙන්න මේ වගේ මේ ඇන වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේක ප්ලාස්ටික් වලට අල්ලන ඇන එක. තව ඇනයක් තියෙනවා මෙන්න මේක මේක තහඩු වලට අල්ලන ඇනේ. ඒ කියන්නේ මේ ඇන දෙකේ වෙනසක් පේනවා ඇති. මේක තහඩු වලට තහඩුවට අහු වෙනවා නම් මේ වගේ පොට තියෙන්නේ. ප්ලාස්ටික් එකට අහු වෙනවා නම් මේ වගේ පොට තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක මෙන්න මේ විදිහට බ්ලේඩ් එකට හයි කරන්න ඕනේ. ඒක ගොඩාක් හිර කරන්න එපා. තමන්ගේ අතේ ගානට හිර වෙන ගානට හිර කරන්න. මොකද මෙතන පොට කපලා ගියොත් එහෙම ආපහු මේ යුනිට් එකක්ම දාන්න වෙනවා. ඒ හින්දා බොහොම තමන්ගේ මෙන්න මේ අතේ සාමාන්‍ය හිර මට්ටමට දැනෙන ගානට හිර කරගන්න. හිර කරලා මතක ඇතුව මෙන්න මේ වොෂර් එකේ ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මේ එක පැත්තක කට්ටයක් වගේ තියෙනවා. ඒ කට්ටේ මෙන්න මේකේ උඩ පැත්තට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ වොෂර් එක හිර කරන්න ඕනේ. නැත්තම් ඒ ඩ්‍රම් එක කැරකෙනකොට පොඩි ප්ලේ එකක් එනවා. එතකොට ඉමේජ් එකේ තනින් තන කළු වෙවි එනවා. එතකොට මෙන්න මේ 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 ඩ්‍රම් එකේ ඒ ග්‍රූ එකක් තියෙනවා. ඒ ග්‍රූ එක හරියට මේ වොෂර් එකට බස්සලා මේ පැත්තෙන් තියලා මෙන්න මේ ලොක් එක අර තිබ්බ වගේම මේ විදිහට හිර කරන්න ඕනේ. හිර කරපුවාම අපි ඩ්‍රම් එක දාලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ මේන් චාර්ජර් එක. මේන් චාර්ජර් එක හොඳට සුද්ධ කරන්න ඕනේ. බ්‍රෂ් එකකින් හරි නැත්නම් බ්ලෝවර් එකකින් හරි හොඳට සුද්ධ කරන්න ඕනේ. ක්ලීන් කරන්න ඕනේ. ක්ලීන් කරලා මෙන්න මේ මේන් චාර්ජරේ දෙපැත්තේ මෙන්න මේ වගේ කට්ට දෙකක් තියෙනවා. ඒ කට්ට දෙක මේ මේ ඩ්‍රම් යුනිට් එකෙත් මෙන්න මෙතන තියෙනවා. මේ කට්ට දෙකක් වැටෙන්න මෙතන කට්ට දෙකක් තියෙනවා. එතකොට මම පෙන්නන්නම් මෙන්න මේ මේන් චාර්ජර් එක බොහොම පරිස්සමෙන් මෙන්න මේ කට්ට දෙකට දාන්න ඕනේ. කට්ට දෙකට දාලා ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මෙන්න මේ මෙතන ලොක් එකක්. මේ ලොක් එක මෙන්න මේකට මෙහෙම තද කරන්න ඕනේ. එතකොට තමයි ලොක් වෙන්නේ. එතකොට මෙන්න මේ මේන් චාර්ජරේ සමහර ඒ වගේ තියෙනවා මේ වගේ කූරක්. මේ කූරෙන් කරන්නේ
මැද තියෙන ග්‍රිඩ් එක මේ උල් උල් වගේ තියෙන ග්‍රිඩ් එක සුද්ධ කරන්න අපිට මුකුත් දාන්න බෑ. ඒක මේ සාමාන්‍යයෙන් ගලවන්න දක්ෂ කෙනෙකුට අරනකොට ගලවන්න අමාරුයි සාමාන්‍ය කෙනෙකුට. ඒ හින්දා ඒක සුද්ධ කරන්න තමයි මේ ග්‍රිඩ් එක තියෙන මේ කූර තියෙන්නේ. කූරෙන් මෙන්න මේ ආකාරයට මේ මැද්දේ ග්‍රිඩ් එක සුද්ධ කරන්න පුළුවන්, ක්ලීන් කරන්න පුළුවන්. ක්ලීන් කරලා ඊට පස්සේ ඒත් එක්ක මම පොඩි අමතර ප්‍රශ්නයක් අහන්න, මොකද මේ වීඩියෝ එක බලන් ඉන්න අපේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඔව් මල්ලි. මෙන්න මේ කූර සම්බන්ධව කිව්වොත් මේ කූර සාමාන්‍යයෙන් මේ යුනිට් එක ගලවන්න නැතුවත් මම දැකලා තියෙනවා මැෂින් වල ඉස්සරහා අපිට මේ විදිහට ක්‍රියා කරන්න පුළුවන්. එතනදී මැෂින් එක ගලවන්න නැතුව වුණත් ඒ විදිහට අපිට ඒක ක්‍රියා කරන්න පුළුවන් නේද? පුළුවන්, පුළුවන්. ඒ කියන්නේ මේ යුනිට් එක මේ විදිහට ගලවන්න අවශ්‍ය නැහැ. මැෂින් එකේ තියෙන වෙලාවෙදිම සාමාන්‍යයෙන් කළු ඉරක් හරේ නැත්නම් ඩස්ට් එකක් වගේ වැදිලා එනවා නම්, කළු ඉරි වගේ ටිකක් ලොකුවට එනවා නම්, ඒ වෙලාවෙදි මේ කූර දෙපැත්තට ඇදලා පොඩ්ඩක් සුද්ධ කරලා බලන්න පුළුවන්. ඒකෙනුත් යම්කිසි විසඳුමක් වාගට්ටියට ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ LED ස්ට්‍රිප් එක ඊළඟට දාන්නේ අපි. මෙන්න මේ පැත්තේ තියෙනවා ලොක් එකක්. මේ ලොක් එක මෙන්න මේ පැත්තේ රූ එකට බහිනවා. බැස්සට පස්සේ මෙතනින් මෙන්න මේ මේ පැත්තේ මෙතන ලොක් එකට වැටෙනවා. මෙන්න මේ විදිහට ඩ්‍රම් යුනිට් එක ඔකට්ටිය ඇසෙම්බල් කරගෙන ඉවරයි. එතකොට අලුත් ඩ්‍රම් එකක්, අලුත් බ්ලේඩ් එකක් දාලා යුනිට් එක සුද්ධ කරලා, වේස්ට් ඕන ලයින් එක සුද්ධ කරලා ඔයා මේක පැත්තකින් තියාගන්න ඕනේ. ඒ තියාගත්තට පස්සේ තමයි මේ ඩිවලොපර් යුනිට් එකට එන්නේ. එතකොට මේ ඩිවලොපර් යුනිට් එක තමයි, මේ ඩිවලොපර් යුනිට් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ කොළ 50,000 සුද්ධ කරගන්නවා නම් හොඳයි. ඒ හේතුව තමයි සාමාන්‍යයෙන් කොපි කවුන්ට් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ රීෆිල් ටෝන් එකක් මේ පාවිච්චි කරනකොට කොළ 25,000ක් විතර අපිට ටෝන් එකකින් යූස් කරන්න පුළුවන්. එතකොට 25,000 ටෝන පැකට් දෙකක් රීෆිල් කරනකොට මේ යුනිට් එක සුද්ධ කරන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ ඩිවලොපර් යුනිට් එකේදී විශේෂයෙන්ම මෙන්න මේ ඩිවලොපර් ටික හලාගන්නේ නැතුව පරිස්සමට මේ වැඩේ කරගන්න ඕනේ. මෙන්න මේ මෙතන තියෙන මල් ස්ක්‍රූපණිය ඇණයක්. ඒ ඇණෙයි මෙන්න මේ මෙතන මල් ස්ක්‍රූපණිය ඇණෙයි ගලවන්න ඕනේ. ගලවලා ඊපස්සේ මේ පියන වගේ මේ පියන ගලවලා ගත්ත හැකි. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ ටෝන සහ ඩිවලොපර් දෙකම කලවමට තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ටෝන කියන දේ මේ කාන්දම් ගතියක්, කිසිම කාන්දම් ගතියක් නැහැ. ඩිවලොපර් වලට විතරයි කාන්දම් ගතියක් තියෙන්නේ. මම පෙන්නන්නම් මෙන්න මේ මල් ස්ක්‍රූපණියනේ මෙහෙම ලං කරපුවාම මෙන්න මේ විදිහට මේ මල් ස්ක්‍රූපණියට අල්ලලා තියෙන මේ ඩිවලොපර් තමයි අල්ලලා තියෙන්නේ. එතකොට ඩිවලොපර් වලගේ තියෙනවා කාන්දම් ගතියක්. මම ඒක ක්ලාස් එකේදී පැහැදිලි කරලා දුන්නා ඒකේ ඩිවලොපර් වලගේ තියෙන්නේ මොනවද කියලා. හරි. එතකොට මේ ඩිවලොපර් යුනිට් එකේ පේපර් ඩස්ට් එක සුද්ධ කරන්න අපිට මේ විදිහට තියාගන්න බෑ. අපි අනිවාර්යෙන් මේක එළියට ගන්න ඕනේ. එළියට ගන්න ඉස්සරලාම මෙන්න මේ මං කියපු මෙන්න මේ ડોක්ටර් බ්ලේඩ් එක තියෙනවා. මේ තියෙන මේ තියෙන්නේ මේ ඇල්මිනියම් බ්ලේඩ් එකක්, ડોක්ටර් බ්ලේඩ් එකක් තියෙනවා. එතකොට මේ ડોක්ටර් බ්ලේඩ් එක ඇඩ්ජස්ට් කරන්න මෙන්න මෙතන ස්ක්‍රීන් එකක් එක්කම මෙන්න මේ පැත්තේ මේ ස්ක්‍රූ ඇණේකුයි මේ පැත්තේ ස්ක්‍රූ ඇණේකුයි ස්ක්‍රූ ඇණ දෙකක් තියෙනවා. එතකොට මං පොඩි උදාහරණයක් පෙන්වන්නම්. දැන් මෙන්න මෙහෙම මේක මෙන්න මෙහෙම අපි කරකනකොට සම්පූර්ණ ඔයාලට පේනවා ඇති මේක බ්ලැක් ගතියට තියෙනවා. එතකොට මම මේක පොඩ්ඩක් එජස් කරලා පෙන්වන්නම්. මේක එජස් කරනකොට දෙපැත්තම එක සමානව එජස් කරන්න ඕනේ. එක සමානව මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ දෙපැත්තම.
දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ගොඩාක් තුනී ලේයර් එකක් තමයි තියෙන්නේ. පේනවද? ගොඩාක් තුනී වෙච්ච ලේයර් එකක් තමයි තියෙන්නේ. තව ටිකක් අඩු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අඩු කරපුවාම මේක බලපානවා තනිකරම කොපියේ බ්ලැක් ගතියට බලපානවා බ්ලැක් වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන් මේකෙන්. ඊට වඩා ටිකක් අඩු කරන්න අපහසුයි. මෙන්න මේ පේනවා ඇති අර මේ බොහොම චූටි තුනී ලේයර් එකක් තමයි තියෙන්නේ. එතකොට මේක අපිට වැඩි කරන්න පුළුවන්. වැඩි කරපුවාම වැඩිකරපුවාම පේනවාද ටිකක් ඝනකම් ලේයර් එකක් තියෙනවා මේ ටිකක් ඝනකමට මේ ටිකක් ඝනකමට මේ ලේයර් එක එනවා එතකොට මේකේ කොපි එකේ බ්ලැක් ගතිය වැඩි වෙනවා ඉතින් එතකොට මේ මේකෙන් පැහැදිලිව මේ කොපි එක ඩාර්ක් එක ලයිට් එක ගතිය අඩු වැඩි කරන්න පුළුවන් එතකොට අපි බලමු මේකේ ඩිවලොපර් සුද්ධ කරගන්නේ කොහොමද කියලා ඩිවලොපර් සුද්ධ කරගන්න අනිවාර්යෙන් මේක ඩිවලොපර් එලියට ගන්න ඕනේ එලියට ගන්න මේ වගේ සාමාන්‍ය කොලයක් එලලා ඒ කොලේට මේ ඩිවලොපර් ටික හලා ගන්න ඕනේ බොහොම පරිස්සමෙන් කරගන්න මේක මේ ඩිවලොපර් හැලනොත් සාමාන්‍ය විරුද්ධ පොලි ටිකක් ලොකු ගාණක් වෙනවා ඩිවලොපර් මේ ඩිවලොපර් නැති වුණොත් ඔයාලට මේ කොපියක ක්වොලිටියක් ගන්න බෑ කොපියක බ්ලැක් ගතිය එන්නේ නැහැ කෙලින්ම සුදු පාට කොපියක් තමයි එන්නේ ඩිවලොපර් නැත්තම් එතකොට මෙන්න මේ බොහෝ දුරට දැන් අපි ඉවත් කරලා තියෙන්නේ මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩිවලොපර් ටික අපි එළියට ගන්න ඕනේ. එළියට අරගෙන මේ ඩිවලොපර් යුනිට් එක පැත්තකින් තියලා මෙන්න මේ විදිහේ වෙළඳ පොලේ ගන්න දිනවා පොඩි පෙනේර. මේ වගේ හීනිම, ඒ කියන්නේ මොකද পেපර් ඩස්ට් එක කියන එක බොහොම සියුම්. ඒ හින්දා ටිකක් ලොකු පෙනේර ගන්න එපා. මේ වගේ සියුම් පෙනේරයක් අරගෙන මේ ඩිවලොපර් ටික මේ පෙනේරෙන් හලා ගන්න ඕනේ. හලා ගත්තාම මම කඩේට පෙන්වන්න මේ ආකාරයට පරිස්සමට අපි මේක පොඩි කොටසක් අපි කරලා පෙන්නමු ඒ කියන්නේ සම්පූර්ණකම අපි කරන්නේ නැහැ මොකද වීඩියෝ එක අපිට වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක දිග්ගස් වෙනවා ඒ වගේ දේවල් සිද්ධ වෙන හින්දා ඒ හරි මේ විදිහට අපි හෙමින් සැරේ හලා ගන්න ඕනේ හලා ගත්තාම ඔයාලට මම පෙන්නන්නම් මේක ඇතුළේ ඉතුරු වෙනවා পেපර් ඩස්ට් එක ඒක අනිවාර්යයෙන් සුද්ධ කරන්න මොකද හේතුව තමයි කොපි එකේ ක්වොලිටියට ඒක බලපානවා මේ කොපි එක එන්න එන්න ටික ටික ලයිට් වෙනවා කාලයක් යනකොට එතකොට මේ විදිහට හලා ගත්තාම ඕගොල්ලොන්ට පේන්න තියෙනවා මේ තියෙන්නේ මේ එකතු වෙච්ච ඩිවලොපර් වලගේ තියෙන পেපර් ඩස්ට් එක එතකොට මේ 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 ඩස්ට් එක අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ අයින් කරලා ඉවර වෙලා මේ විදිහට සියුම් විදිහට හලාගත්ත ඩිවලොපර් එක මේ ඩිවලොපර් යුනිට් එකට
අපි ආපහු දාලා මෙතනින් කරගලා මේවා කරලා මේ යුනිට් එක ආපහු ඒ විදිහෙම හයි කර ගන්න ඕනේ. ඒ හයි කරලා මැෂින් එකට දාලා තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට කාලයක් යනකම් මේ ඩිවලොපර් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ටික ටික මේ ඩිවලොපර් වීක් වෙනවා. අපි මේ දැන් සුද්ධ කරපු මේ ඩිවලොපර් මෙන්න මේ විදිහට මේකේ හොඳට පැතිරෙන්න දාන්න ඕනේ. පැතිරෙන්න දාලා මෙන්න මෙතන තියෙන මේ වීල් එකෙන් ඉදිරිපස පැත්තට ඉදිරිපසට හොඳට කරකවන්න ඕනේ. කරකනකොට මේ ස්පයිරල් වලගෙන් මේ ඩිවලොපර් ටික හොඳට පැතිරිලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒක සකස් වෙනවා. ඒ සකස් වුණාට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ පියන මේ තියෙන විදියටම මේකේ වහන්න ඕනේ. ගොඩාක් හිර කරන්න යන්න පාටි ගන්නට ස්ක්‍රූපලින් හිර කරගන්න. ඊට පස්සේ මේ අපි ඩ්‍රම් යුනිට් එකේ මෙන්න මෙතන පේන්න තියෙනවා ඔකටියට පොඩි කට්ටයක්. මෙන්න මේ කට්ටේ මේ කෑල්ල ඇතුළට බහින්න ඕනේ. මෙන්න මේ විදිහට බැස්සට පස්සේ මෙතන මේ කම්බි කූර මෙන්න මේ විදිහට තමයි යුනිට් එක දාන්නේ. දාලා අපි මෙන්න මේ කප් එක මේ ආකාරයට අපි කර ගන්නවානේ. මේ ආකාරයට සවි කරගෙන මෙන්න මෙතන අපේ තිබුණු ඇන දෙක එකත් එක්කමයි මේ මට මතකයි අපි ක්ලාස් එකේදී කතා කරා මේ වගේ දෙයක් ඕගොල්ලොන්ට එකපාරම කරගන්න අමාරුයි නම් හැබැයි සමහර වෙලාවල්දී ක්ලාස් එකේ සම්පූර්ණ වීඩියෝස් අපිට ගේන්න අපහසුතාවයක් වුණා. මොකද රෙකෝඩින් එක සමහර වෙලාවල්වලදී හරියටම කරගන්න බැරි වුණා. ඉතින් ඒ වීඩියෝස් වලට මඟ හැරිලා තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ. නමුත් ඒ වීඩියෝ එතනදී ක්ලාස් එකේදී කියපු තව කතාවක් මම මතක් වුණා. ඒක මම මෙතනදී කියන්නම්. මේ වගේ දෙයක් කරන්න කලින් ඔයගොල්ලන්ට අපහසුතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ගහලා, ඒ කියන්නේ පෙර තිබ්බ විදිය ෆොටෝ එකක් ගහගෙන, හැමෝම දැන් මේ වෙද්දි ස්මාර්ට්ෆෝන් යූස් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝ එකක් පාවිච්චි ගහලා ඒ ෆොටෝ එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලට හරියටම හදාගන්න, ඒ කියන්නේ හයි ගලවලා හයි කරගන්න පිළිවෙල ෆොටෝ එක ගහලා ඒ විදියට ක්‍රමානුකූලව කරගන්න පුළුවන් කියන එක ක්ලාස් එකෙදිත් අපි මතක් කරා. ඔව්. අත්‍යවශ්‍යමලි ඒ කියන්නේ දැන් Tamanට මේක තිබුණු හැටි මතක නැත්නම් ඉස්සලාම මේ හැම පැත්තෙම ෆොටෝ එකක් ගහලා තියාගෙන ඊට පස්සේ ගලවලා ඒ තිබ්බ අනුපිළිවෙලට මේක හයි කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ වගේ මේ ඩිවලොපර් යුනිට් එකක් සුද්ධ කරනකොට අනිවාර්යයෙන් ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. තමන් මාක්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ, ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න. අතර මේ ශරීරයට සාමාන්‍යයෙන් ටිකක් අහිත කරයි මේ මේක. මම මේ දැන් ওই කට්ටියට පෙන්වන්න ඕනේ හින්දා මේව කරාට නැත්නම් සාමාන්‍ය අපි අත් ග්ලව්ස් භාවිත කරනවා මේ ඩිවලොපර් යුනිට් එක සුද්ධ කරන්න, ක්ලීන් කරන්න ගියපුවාම ඒ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ වැඩක් කරනකොට. එතකමයි අර ඩ්‍රම් යුනිට් එක අපි මෙතනදී වෙන් කරගත්තනේ. ඊට පස්සේ ඩ්‍රම් යුනිට් එක අපි අහපව් රිප්ලේස් කරද්දී ඩ්‍රම් එක අපි යම් කිසි සුද්ධ කරන්න හරි ඒක දැන් මේ ගොඩක් කලාට මේ බලංගින අයට මතුවෙන්නේ නැති ප්‍රශ්නයක්. අපි ඩ්‍රම් එක සුද්ධ කරනවද නැත්නම් ඒ විදිහටම හයි කරනවද? ඔව්, ඒක සාමාන්‍යයෙන් ඩ්‍රම් එක සුද්ධ කරන්න කියන්නේ මල්ලි ඩ්‍රම් එකක් අපි බොහොම සියුම් ලේයර් එකක් තියෙන්නේ ඩ්‍රම් එකක. ඒ හින්දා ඩ්‍රම් එකේ ලොකු දෙයක් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් කපු රෙදි කෑල්ලකින් පොඩ්ඩක් පිහදාලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඩ්‍රම් එකක් රීප්ලේස් කරනවා නම් ඩ්‍රම් එකේ මතක ඇතුව ඩ්‍රම් එකේ මැද්දෙන් අල්ලන්න එපා. දෙපැත්තෙන් අල්ලලා
බොහොම පරිස්සමෙන් මේ වැඩේ කරන්න මොකද ඔයාලට ඩ්‍රම් එක සාමාන්‍ය වෙළඳ පොලේ ටිකක් හොඳ ඩ්‍රම් එකක් කොපි ලක්ෂයක් එකහමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් නමුත් බොහොම පොඩි ගණන් වල තියෙනවා කොපි 40,000 50,000 වගේ පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රම් එහෙම පාවිච්චි කරනවා නම් ඔයාලා මේ ඩිවලප් පොලේ එක සුද්ධ කරන වෙලාවට ඩ්‍රම් එක අයින් කරලා අලුත් ඩ්‍රම් එකක් පාවිච්චි කරන්න නැත්තම් ඔයාලා තියෙන ඩ්‍රම් එකම දානවා නම් ලොකු දෙයක් කරන්න යන්න එපා කපුරු ඉදි කැලකින් පොඩ්ඩක් පිහ දාලා දාන්න එතකොට මොකද ඩ්‍රම් ක්ලීනින් බ්ලේඩ් එකෙන් අනිවාර්යෙන් ඩ්‍රම් එක ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆොටෝ කෝපි මැෂින් එකේ යුනිට් එකක් ඩ්‍රම් යුනිට් එක සහ ඩිවලොප් යුනිට් එක සර්විස් කරගන්නේ ඒ වගේම අපි ඉදිරියේදීත් ඔයගොල්ලන්ට විවිධාකාර මැෂින්ස් වල කියන්නේ ෆොටෝ කෝපි මැෂින් පාවිච්චි කරන ඔයාලගේ අනිකුත් මැෂින් උත් ඒ කියන්නේ වෙනත් වර්ගවල තියෙන මැෂින් වල විවිධ යුනිට්ස් පාවිච්චි කරන සර්විස් කරන විදිහ ඔයගොල්ලන්ට අපි වීඩියෝස් තුලින් අරගෙන ඉතින් අපේ channel එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෙක් නම් අපි subscribe කරලා එකතු වෙන්න ඒ වගේම දන්න යාළුවෙක්ට share කරන්න ඒ වගේම මතක් කරන්න ඕනේ අපිත් එක්ක අද එකතු වුණා ප්‍රසත්යි ඔයාලට ගොඩක් ස්තුතියි මේම වීඩියෝ එක ගේන්න අපිට උදව් කරන සම්බන්ධව ඒ වගේම ඔහුගේ දැනුම අපිට නොමිලේ තමයි ලබලා දෙන්නේ ඉතින් ඒ වෙනුවෙන් අපි නැවත වාරක් ස්තුති කරනවා අයියා ඔයාලට ගොඩක් අපිට කමෙන්ට්ස් ආවිල්ලා තියෙනවා මේ වීඩියෝස් ඉතාමත් වැදගත් වගේම ඒගොල්ලෝ බලලා යම් කිසි දේවල් මේකෙන් ඉගෙන ගන්නවා කියලා ඉතින් ඒක ඒ ඉඳම ඔයගොල්ලන්ට අපි ඉදිරියේදීත් විශේෂ වීඩියෝස් අරන් එනවා ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රසත්තයට කතා කරන්න ඒ වගේම ඔයාට මොන හරි සර්විස් එකක් කරගන්න අවශ්‍ය නම් ඒ වගේම ගොඩාක් කාර්මික ශිල්පියෝ අවුල් සමග ඉන්නවා ඒ වගේම ඔයාට අවශ්‍ය කරන සියලුම ෆොටෝ කෝපි මැෂින්ස් වල අමතර කොටස් වගේම ටෝන ඩිවලොපර් ඒ වගේ දේවලුත් මිලදී ගන්නට පුළුවන් ඉතින් මම ඔයාට මේ නම්බර්ස් දාන්නම් කොහොමද ප්‍රසත් අයව කන්ටැක්ට් කරගන්නේ කියන එක අද දවසේ ඔයගොල්ලන්ට ගෙනාපු වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා ඒත් එක්කම ඔයාලා හැමෝටම සුබ දවසක්